මුල්වලින් ප්‍රයෝජනය ගන්නව නම් ඔහු ගස්වදන්න ඕනේ ඉරිදට. එයාට කඳ ලොකු කරගන්න ඕන නම් ඔහු හිටවන්න ඕනේ සඳුදා. අල බහින්න ඕන නම් අඟහරු අදට. කොළ හදාගන්න ඕන නම් බද අදට. බ්‍රහස්පතින්දයි සිකුරාදායි පළදරන ගස් ඉඳ දිවිකරණය සිංහකරණය මේවට අභියෝග කරන්න විද්‍යාඥයන්ට බෑ තාම. විද්‍යාඥයන්ට මේක අහුවෙලා නැහැ. මේ තියෙන්නේ කන්දකම මහත්මයාගේ සොබාදම් ගොවිලිත 2021 අපේ කන්දේ මහගමයා ප්‍රේක්ෂකයෝ වැඩියෙන්ම බලන වීඩියෝවක් තියෙනවා අපි මේ නැකත් ගැන ලිත ගැන කරපු වීඩියෝව මේ වීඩියෝව කරේ කන්දකම මහත්මයා ඉතාමත් අපහසුතාවයන් ප්‍රශ්න මැද්දේ ඔය පළවෙනි කොරෝනා රැල්ල ආපු වෙලාවේ කන්දකම මහත්මයාව දුරකථනයෙන් කරපු පටිගත කිරීමක් ඉන්ටර්වයුව එකක් හඬ විතරක් පටිගත කරලා එයා දාල කොටස් එකතු කරලා හදපු වීඩියෝවක්. හැබැයි අද වෙනකොට ඉතාමත් විශාල සංඛ්‍යාවක් මේ වීඩියෝව නරඹනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර තියෙනවා. එහෙනම් අපි තීරණය කළා මේ මෙතුමගේ මේ ලිත ගැන කතාව තව ටිකක් මෙතුමගෙන් අහලා දැනගන්න ටිකක් වැඩිපුර. එතෙන්දී ඇත්තටම මේ දවස්වල හැමෝම කතා කරන මේ වස විස නැතුව රසායන නැතුව රසායනික පොහොර නැතුව රසායනික යෙදවුම් නැතුව කරන ගොවිතැනේදී මේ ලිත වැදගත් වෙන්නේ කොහොමද කියලා අහන එක හොඳයි කියලා අපි කල්පනා කළා කන්දකම මහත්තයාගේ. මොකද ඒකට උත්තරයක් දෙන්න ලංකාවේ ඉන්න එහෙම කිව්වට මම හිතන්නේ අසාධාරණයක් නැහැ. එකම එක්කෙනා එකම පුද්ගලයා කන්දකම මහත්තයා කියලා අපි විශ්වාස කරන හින්දා මම හිතන්නේ රටේ මේ ගැන උනන්දුවක් දක්වන ගොඩ දෙනෙක්ට ඒ විශ්වාසය තියෙනවා. කන්දකම මහත්තයා මේ ලිතේ කතාව මොකද්ද? මේ ලිත ගොඩනගලා තියෙන පදනම මොකද්ද? මේකේ මූලික හරය කොහොමද? ගැඹුරු තැනකින් පටන් ගන්න ඕනේ. නමුත් ඒක ලොකු දේශනාවකදී මම කරන්න කැමති. මොකද අපි දකිනවා මහා විද්‍යාඥයෝ කොයිතරම් දැනුව තිබ්බත් ඔවුන්ගේ සුප්‍රසිද්ධ දේශන කීපයක් තියෙනවා. ඒක තමයි ඔහුගේ මරණයෙන් පස්සේ යන්නේ. ඒ හින්දා ඒ ඔය පිළිබඳව මහා දේශනයක් දේශන ශාලාවක මම හොඳින් කරන්න ඕනේ. ඒ හින්දා මගේ මරණයෙන් පස්සේ අලුතෙන් බිහිවන තරුණ විද්‍යාඥයෝ මේ පිළිබඳව ගවේෂණය කරයි. ඒක මම හිතන්නේ පෘථිවියට වැදගත් වෙනවා. සූර්යාට අද මම කිසි තැනකදී නොකියපු කතන්දරයක් අද මම කන්දේ මහගමයාට කියනවා. මම මවිතයට පත් වෙනවා මේ විශ්වයේ පැවැත්ම ගැන Hindu දහමේ කරන විග්‍රහයදී. ඔවුන් කාල හතරකට බෙදලා ඒ කාල හතර විස්තර කරනවා ෘත ද්විපර තේත්‍ර කලි. දැන් මට වටහා ගන්න බැරි දෙයක් තියෙනවා. මේ යුග හතර මොකද්ද? ඒ නිසා මම මහා විද්‍යාඥයන්ගේ මේ විශ්වයේ නිර්මාණය පිළිබඳව ඔවුන් ඉදිරිපත් කරපු අදහස් දර්ශන විග්‍රහ කරා. ඔවුන් කියන්නේ මහා විධාරණය. යම්කිසි වස්තුවක් පුපුරනවා, පුපුරීම තුළ භ්‍රමණය වෙමින් වීසෙමින් යනවා මේ කොටස්. එහෙනම් පටන් ගන්න තැන නෙමෙයි මේ ග්‍රහලෝක චක්‍රාවට තියෙන්නේ ඈත ගමන් කරනවා. ගැලපෙනවා ලස්සනට Hindu දහමත් එක්කලා. මේක බුදු දහමේ මම නොකිව්වොත් බුද්ධගම කාර්යයක් හැටියට වැරද්දා. බුදු දහමෙත් බුදුහාමුදුරු අහන ආනන්ද හාමුදුරන්ගේ සුතතේ ආනන්ද චූලණී චක්‍රාවට අහලා තියෙනවා ආනන්ද චූලණී චක්‍රාවට. එතෙන්ලා විග්‍රහ කරනවා ලස්සනට. ලස්සනට විග්‍රහ කරනවා මේ කල්ප හතරම. චත්තාරෝ භික්කවේ මහා කප්පං භික්ෂුනේ මහා කල්ප හතරක් තියෙනවා. කතමේ චත්තාරෝ හතරයි කියන්නේ සංවට්ටායි සංවට්ට විවට්ටායි විවට්ට. මං අතරමං වෙලා නැහැ. මේ ආගම් හතර ඇතුළතදී මං කැරකෙනවා සත්‍යෙ පෙනිපෙනි සත්‍යෙ පෙනිපෙනි. මේ ඉදිරිපත් කිරීම පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා. ඉදිරිපත් නොකරන්නේ කවුරුත් ඉල්ලන්නේ නැති හින්දා. ඉල්ලන්නේ නැත්නම් එක දෙයක් දෙනවා නම් ඒකට වටිනාකමක් නැහැ. ඒකයි බුදු සිද්ධාර්ථ ඉපදෙන්න කලින් මහා බෝධිසත්වෝ කල්පනා කළේ කාලය පිළිබඳව. මේ කාලයේ ඉපදිලා බුදු වෙලා ප්‍රයෝජනයක් තියනවද කියන කාරණාව. එහෙනම් මේක ඉල්ලන්නේ නැති හින්දා මම මේ ගැන කතා කරන්න දෙයක් නැහැ. හැබැයි මම දැක්ක එක දෙයක් තමයි සූර්යාගේ ආවස ඉවර වෙන්න ඉවර වෙන්න ඉවර වෙන්න ඔහුගේ වර්ණාවලිය යම් කිසි වෙනසක් ඇති වෙනවා. සූර්යාට වර්ණාවලියක් තියෙනවා.
වර්ණාවලිය වර්ණ හයක් ගැන වර්ණ හයක් හත්වෙනි වර්ණයක් ගැන කතා කරන්නේ නැහැ හැබැයි වර්ණ හයක් ගැන කතා කරනවා මේ 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 වර්ණ හයේ එක්තරා වර්ණයක් අතිශයින් ප්‍රබලයි ජීවය ආරම්භ කරන මේ වර්ණය ඒ වර්ණය ඡය වෙන්නේ ඉතා මෑතදී ඡය වෙන්න වෙන්නේ ඒ වර්ණය ඒ දම්පාට වර්ණය දම්පාට වර්ණේ ජීවය ආරම්භය විද්‍යාඥයන්ට ඇහෙනවා නම් මම කියන්නේ මෙතන ඉඳලා පටන් ගත්තා කවන්නේ මොකද මම කියන්නේ මේ සංසාරේ මම අරන් ආපු මහා දැනුමක් දැන් මට බාගත වෙන හින්දා එන්න ජීවේ ආරම්භය තියෙන මේ දම්පාටේ ඔප්පු කරන්න මම සාකොලින් ඇටයක් පළවෙන්නේ දම්පාටත් එක්කලා විද්‍යාඥයෝ මේකට අල්ට්‍රාවයලට් කියලා කියනවා දම්පාට සූර්යාගේ ඒ වටිනම වර්ණය එන්නේ සූර්යාගේ ළඟම තියෙන වර්ණය මේ වර්ණ හත අපි කඩනකොට ප්‍රිස්මයක් කරා වර්ණ හත වෙන් කරගන්න මොකද මේ වර්ණ හත පේන්නේ නැහැ නිව්ටන්ම කියනවා සීල වර්ණ එක තැනක තියලා එක්තරා වේගයකින් කරකවනකොට ඒක තනි වර්ණයක් බවට පත් වෙන බව ඒ එක්තරා වේගය තමයි පෘථිවිය කරකින වේගය එහෙනම් පෘථිවිය ඒ වේගයෙන් කරකිනකම් අපිට මේ වර්ණ ටික වෙන් කරන්න බෑ හැබැයි වර්ණ වෙන් කරන්න ඕන අපි ප්‍රිස්මයක් කරා පෘථිවිය අර්ණති අංශක 23මාරයි අන්ත 23මාරට තියෙන වීදුරු ප්‍රිස්මයක් කරා සූර්යාලෝකයේ කන්න ඇතුල් කළොත් දම් පාට නිල් පාට කොළ පාට කහ පාට තැඹිලි පාට රතු පාට වර්ණ ටික වෙන් වෙනවා අපේ වාසනාවට මම ඒකයි කියන්නේ පෘථිවි අංශක 23ක් කැළවුණ නැත්නම් මේ පෘථිවි ජීවෙන්නේ නැහැ කවදාවත් මේ පෘථිවි අංශක 23ක් කැළවෙලා තියෙන්නේ ඒක වටේ තියෙන වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ඒ නිසා ඇලවෙච්ච පෘථිවියේ හරිමැද වූ සමකය ඉඳලා අංශක 23මාරක් උඩහටත් 23මාරක් පහළටත් සූර්යය එල්ල වෙනවා ඒ 23මාර උතුරට යනකොට කර්කටක නිවර්තනයේ පල්ලයට යනකොට මකර නිවර්තනයේ සමකයේ ඉඳලා ඉරක් ගැහුවම ගෝලාකාර වස්තුවක් වෙච්ච පෘථිවියේ ප්‍රිස්ම දෙකක් නිර්මාණය වෙනවා එද සමකයෙන් උඩහ කර්කටක නිවර්තනයට ක්‍රියාත්මක වෙන ප්‍රිස්මය ඒ කියන්නේ යල් කන්නේ සඳහා කෙටි ප්‍රිස්මයක් නිර්මාණය වෙනවා අපි ශ්‍රී ලංකාවේ ඉන්න හින්දා ශ්‍රී ලංකා අංශක 6මාරක් උඩින් තියෙන්නේ මේ සමකයට එහෙනම් කෙටිම සුවිය දෙන්නේ ඒකේ වටහා ගන්න ඕන විද්‍යාඥයෝ සූර්යයයි මේ මේ කාලයේ තීන්දුව කරලා තියෙන්නේ කියලා. එඳ යලේදී වැඩිමල් වී දැම්මොත් අනිවාර්යෙන් කෘමිනාශක කෘෂි රසායනික පාවිච්චි කළ යුතුම වෙනවා. මොකද සූර්යාගේ තීන්දුව අභිභවා යන්න ගිහිල්ලා විද්‍යාඥයෝ. ඒ සූර්යයා පල්ලෙහාට ගමන් කරනකොට මකර නිවර්තනයේ මහා කන්‍යක් දිග දිග පිරමීඩයක් විශාල පිරමීඩයක් හැදෙනවා. මේ පිරමීඩ දෙකේම උඩ කෙළවර ඒ කියන්නේ සමකය ආශ්‍රිත කෙළවර තමයි උල් කොටස. අනිවාර්යෙන් එන්නේ දම්පාට. සූර්යාගේ දම්පාට වෙන් වෙලා එනවා. ජීවය ගලාගෙන එනවා. ඉන්ද ජීවිත තවදුරටත් හැංගිලා තියෙන්න බෑ. ඒ ඉන්ද ගේ ඇතුලේ තියෙන අර්ථපලලේ පැලවෙනවා. ඉඟුරු පැලවෙනවා. ඇපල් ඇටේ ෆ්‍රිජ් එකේ තියෙනකොට ඇපල් ඇටේ පැලවෙන්නේ මේ මාසේ. අපේ ඇපල් ඇට පැල කරගන්න බැරුව දඟලන ඇට මං කියනවා. අවශ්‍ය සීතලත් එක්ක ෆ්‍රිජ් එකේ තියන්න මේ මාසේ. ගෙඩි ඇතුලෙන් පැලවෙලා මෙන්න මේ චක්‍රය දිලිසීමේ චක්‍රයක් දිලිසීමේ විද්‍යාවක් දිලිසීම මහා විද්‍යාවක් දිලිසීමට කියන්නේ ජ්‍යෝති විද්‍යාවට කියන්නේ වේදය දිලිසීමේ විද්‍යාව ජ්‍යෝති වේදයයි නමුත් අප රටේ අවාසනාව ලෝකේ අවාසනාව පෘථුවේ අවාසනාව මේ දිලිසීමේ විද්‍යාව අද පාවිච්චි කරන්නේ බොළඳ දෙයකට ජීවිතේ පලාපල කියන්නේ විතරයි ඒ තුලින් හම්බ කරන මහා ජ්‍යෝතිර්වේදීන් විශාල ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් මේ මිනිසු නොම ගැමකින් ඔවුන්ගේ චිත්ත ධෛර්යයෙන් විනාශ කරන එක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ දේශනා කළා අත්තු අසත්තනක්කත්තං කිං කරිසති තාරකා ඉන්ද තාර අධහ මොකද හිතයි බලවත් තාරකවන්න කරන්න කිසි දෙයක් නැහැ කියලා කිව්වේ මේ විද්‍යාව ඉස්සරහා පැටලෙලා සංසාර ගමන නවත්තන්න ආපු ස්වාමීන් වහන්සේලා ප්‍රශ්නකට එයි කියලා ඉන්ද හිත දියුණු වුණොත් හිත දියුණු වුණත් ඇඟෙන් එළියට එන්නේ දම්පාට වර්ණය. ඕරායක කියලා දැන්ට කියන එකේ දියුණු ආධ්‍යාත්මික බලය වැඩි නම් ඔහුගේ ඇඟෙන් එළියට එන්නේ දම්පාට. සතෙක්වත් ළඟට එන්නේ නැහැ. මෙන්න මේ දම්පාට මේ වර්ණ ටික හොඳින් හදාරපු මම බදන්නවා සූර්යයා ඡය වෙනවා. එන්න කලි යුගයෙන් පස්සේ මේ දම්පාට නැති වෙන්න මේ හොඳ වටිනා වර්ණ ටික නැති වෙන්න ජීවිතයටත් ප්‍රශ්නයක් විතරනේ මිනිසුන්ට ප්‍රශ්නයක් මිනිසු යන කොටා ගන්න තැනට එනවා මම මවිතේට පත් වෙන්නේ මෙන්න මේ කාරණාවට ප්‍රශ්නයක් නෑ ඒව හැම වෙච්ච දෙයක් නමුත් ජීවත් වෙන්න උත්සාහ ගන්න මිනිසුන්ට ජීවිතේ නාමයෙන් තමන්ගේ ජීවිතේ නාමයෙන් සත්තු මරන්න ඉඩ දෙන්න බෑ ජීවත් වෙන සහකයකට අරියහදුවක් කරන්න ඉඩ දෙන්න බෑ
එහෙනම් මම ඒ කොටස විතරක් විග්‍රහ කරන්න ඕනේ ප්‍රොජෙන්ට් ගන්න. සියලු දැනුම ගොවින් ගාව නැති නිසා ඔවුන්ට මම ජ්‍යොතිෂ උගන්වන්න යන්නේ නැහැ. හැබැයි යල සහ මහ පිළිබඳව මම ඔවුන්ට ඔවුන් දන්නවා. ඒ සඳහා අවශ්‍ය ඒ අවස්ථාව තෝරලා ලියලා දෙන එක තමයි මට කරන්න තියෙන්නේ. ඔය මම කතා කළේ ඉරෙන් වැඩ ගන්න එක. එඳ සූර්යා කර්කටකයේ ඉඳලා මකරයට යන අතරතුර පැලයක් රෝපණය කරන්න ඕනේ කොයි මොහොතේද කියන එකත්. එයින් පස්සේ රෝපණය කරන ශාකයට අවශ්‍ය සූර්ය ශක්තිය කොළ නිර්මාණය වීම සඳහා අතු බෙදීම සඳහා මල් පිපීම සඳහා ඒ වර්ණයන් ටික ක්‍රමානුකූලව ගමන් කරන ආකාරය අනුව මම හදලා තියෙනවා. ලිත මේ මාසේ මේවා හිටවන්න, මේ මාසේ මේවා හිටවන්න, මේ මාසේ මේවා හිටවන්න. හැබැයි මම එහෙම කළාට තව සුවිශේෂී දෙයක් වෙනවා. ඒ තමයි සූර්යාගේ ආලෝකය චන්ද්‍රයා ලබාගෙන ඕනෑම ගෝලාකාර වස්තුවකට වැහෙන ආලෝකය නැමෙනවා, වක්‍ර වෙනවා, වක්‍ර වෙලා නාභිගත වෙනවා. ඒ නාභිගත වීම අපිට නොසලකා හරින්න බෑ. වෙන් කරලා යවන්නේ වර්ණ. එඳා චන්ද්‍රයා හරි වැදගත්. චන්ද්‍රයා නාභිගත කරන්නේ සූර්යාගේ ආලෝකය විතරක් නෙවෙයි. සූර්යාගෙන් එහා පැත්තේ තියෙන නැකත් තරු තරුවල ආලෝකය තරු දැන් ඒවා මැරිලත් ඇති. නමුත් ආපු ශක්තියෙන් එනවා තාම. ඒ ශක්තියනුත් එක්කහු කරලා නාභිගත කරනවා. එඳ හඳ ඉර වාගේම හඳ වැදගත්. එඳා ඒ හඳ කොතනද තියෙන්නේ කියලා මේ රාශි චක්‍රය අඳුනා ගැනීම සඳහා මහා ඍෂිවරු කොටස් 27කට මේ අංශක 360 වෘත්තය කඩනවා. නැකත් 27කට. එඳ චන්ද්‍රයා කොයි නැකත දෙන්නේ? ඒ නැකතට හැදෙන්නේ මොන ගස්ද? ඒ නැකතේ තියෙන සුවිශේෂී තත්ත්වය මොකද්ද? හඳ විසින් කරන පරිවර්තන නිසා ඒ නැකත තවත් වෙනස් වෙලාද තියෙන්නේ? ඒ හින්දා මේ සියල්ල අරගෙන මේ ජ්‍යොතිර්වේදින් මේ රටේ ගොවියන් වෙනුවෙන් ඔවුන් හදනවා. කරුණු පහක් එක්කව කරලා නැකතක්. දිනය, කරණය, හෝරාව, තිතිය, නැකත. දිනේ හැම දිනේම සුදුසු නැහැ හැම ගහක් හිටවන්න. මුල් වලින් ප්‍රයෝජන ගන්නව නම් ඔහු ගස් හදන්න ඕනේ ඉරිදට සූර්යයටයි අයිති. එයාට කඳ ලොකු කරගන්න ඕන නම් ඔහු හිටවන්න ඕනේ සඳුදා. ජලයයි යදින්නේ. ජලයයි යදින්නේ ගහට. අල බහින්න ඕන නම් අඟහරු අදට. කොළ හදාගන්න ඕන නම් බදාදට. බ්‍රහස්පතින්දයි සිකුරාදයි පළදරන ගස් ගෙඩි හදාගන්න. ඒකේ බ්‍රහස්පතින්ද අතා ඉන්නේ බ්‍රහස්පතින්ද වායු ග්‍රහයක. ඒකත් එක පොඩි පොඩි ප්‍රශ්න මතුවෙනවා. සුදුසුම දවස සිකුරාද. ආයේ කොළ හැදෙන්නේ සෙනසුරාද. එහෙනම් තම්පල බදාද හැදුවට තේවාගේ ගහක් හදන්න ඕනේ සෙනසුරාදට. ස්ථිරසාර ශාකයක්. තම්පල ගහයි කොළ සම හැදෙන්නේ. අපි එක කපල කෑමට ගන්නවා. තේගා අවුරුදු ගන්න තියෙන්න ඕනේ. මේ විදිහට විග්‍රහ කරගත්තා නම් මේ පෘථිවියේ මෙච්චර දඟලන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඒක තමයි දිනය. කරණය. සූර්යා චන්ද්‍රයාට දෙන ආලෝකේ කෑලි කෑලි කඩලා ඉන්නේ. මොකද ඒක වැහිනවා පෘථිවියට. පුරහඳ හඳ නැති දවස අටවක මේවා මෙන්න මේ තිති වල සුවිශේෂී තත්ත්වය තේරුම් අරගෙන නම් කරන සිංහ දිවි ගව ගජ එළු කුකුළු ඌරු කිරණයන්. ඒ කිරණයන් වල තියෙන ශක්තිය කරණයන්. ඉඳ දිවි කරණය සිංහ කරණය මේවට අභියෝග කරන්න විද්‍යාඥයන්ට බෑ තාම. විද්‍යාඥයන්ට මේක අහුවෙලා නැහැ. ඒ හින්දා විද්‍යාඥයෝ මේකට අවබෝධ මේකට අභියෝග කරන්න එනවා නම් කවුරු හරි ඔහු අසරණයි මේ සිද්ධිය ඉස්සරහා. මෙහෙම ඉරජ හෝරාව දවසේ හෝරාව හැම මොහොතම එක විදිය නැහැ. සූර්යයා දැඩි දවල් 12ට දැඩි සිරු හිරුරස්. උදේ සෞම්‍යයි හවස සෞම්‍යයි. අංශක 23මාර ඇලයකට මම පෘථිවිය ගමන් කරන එක ඇදෙනවා. එක සමාන නැහැ. කරුණා කළා තෙල්මේ නැතුම බලන්න. තෙල්මේ නැතුම. ඒ නැට්ටු අංශක 23මාර කැලවෙලා කැරකෙන්නේ. ඇයි ඒ? ඔහු කැරකෙන ඔහු අංශක 23මාර ඇලවෙලා පෙන්වන්න ඕනේ. හැබැයි වැටෙනවා. ඒ වැටෙන එක නවත්තන් තමයි කරකෙන්නේ. බ්‍රහමණීය වැටීම වළක්වනවා. ඔහු උදේ ඔහුගේ නැටුම එක තැනකදී ඔහු hina වෙනවා. එක තැනකදී ඔහු රවනවා. එක තැනකදී ඔහු මලානික වෙනවා. මේ සූර්යාගේ ගමන ඔවුන් වටහාගෙන තියෙනවා මේ රටේ මිනිස්සු. මේක එහෙමනම් අපිට පුළුවන් ද ඕන වෙලාවක ගහක් හදන්නේ නැහැ. ඒකට හෝරාවක් තියෙනවා.
ඒ හෝරාවටයි ගහ හදන්නේ ඒ සියල් එකතු කරලා මම මම නිර්මාණය කරපු කැලෙන්ඩරය ගැන තමයි මල්පත් මහත්තයා මගෙන් ඇහුවේ ඒකේ කන්දක මහත්තයා මේ අපි ජූනි මාසේ දැන් මේ අපි ජූනි මාසේනේ ජූනි මාසේ හැමදාම ගස් හිටවන්න බෑ කියලා ඔබතුමා කියනවා දැන් මම මේක බැලුවාම පළවෙනි අඟහරුවාදා ගස් හිටවන්න පුළුවන් දැන් ඒක පහු වෙලා තියෙනවා ඊළඟට අටවෙනි අඟහරුවාදා 21 වෙනි සඳුදා 22 අඟහරුවාදා 28 සඳුදා ජූනි මාසේ ගස් හිටවන්න පුළුවන් කියලා ඔබතුමා කියන්නේ මේ දවස් ටිකේ මේ දවස් ටිකේ ඔය කියන කරුණු කාරණා සිද්ධ වෙනවා ඇති ඔබතුමාගේ විශ්ලේෂණයට අනුව එතකොට මේකෙන් එහා පැත්තේ මේකට විරුද්ධ වෙලා ගහක් හිටවුවොත් පෝර දාන්න වෙයිද කෘමි රසායන දාන්න වෙයිද මේකේ කියනවා මම කියවන්න මේ ලිත අලවන්න අලවන්න මොකද මේ දවස්වල මේකේ මම මේ ලිතේ දාලා කියලා කියනවා ඉරෙන් වැඩ ගැනීම යනු කල්යල් බැලීමයි හඳෙන් වැඩ ගැනීම යනු නැකත් බැලීමයි ඉරු දෙවියන්ගේ නෑයෝ සඳු දෙවියන්ගේ නෑයෝ ආදී අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩගත්තෝ ඒකයි පල්ලයට විස්තර ගන්නේ සූර්යා නිවර්තන අතර ගමන් කරන කාලය ගැන සලකා හිරුගේ දුස්ස වර්ණවලේ ඒ අවස්ථාවල වෙනස් වීම සිවුම ප්‍රෝජෙන්ට ගැනීම කල්යල් ගවිතන් කෙරීමට නම් කර ප්‍රෝජෙන්ට ගැනීමයි සඳෙන් වැඩ කරනෙම ගාහක මතර වැටෙන ආලෝකයේ හිරුගේ ආලෝකයෙන් පරාවර්තන වන ආලෝකයේ සඳ විසින් නාභිගත කිරීම මනාව තේරුම් ගැනීම නැකතස්ස වැඩ ගැනීමයි සූර්යාලෝක චන්ද සූර්යාලෝකයේ චන්ද්‍රයා විසින් පෘථිවියට කෝණගත කිරීම කරණයයි මේ ඔක්කොම කියලා මම කියනවා මේකේ තියෙන්නේ සුදුසුම නැකට ටික මේ දාලා තියෙන්නේ ඔය හැම මේ අනතුරකින්ම බේරිලා තොරගත්ත නැකට ටික මේ තියෙන්නේ ඒක කියනවා 2021 වසරේ යලකන්නේ පටන් ගන්න පෙබරවාරි 11 වෙනි දිනට දුරුතු අමාවකනේ යලකන්නේ වපුරන්නේ කෙටිමස් වී සඳහායි මේ සඳහා සුදුසුම නැකත් පහත වගුවේ තියෙනවා එතකොට සුදුසුම නැකත් ටිකයි මන් දාලා තියෙන්නේ මම වගකීම බාර ගන්නවා හැබැයි අනිත් දින වලට පැලයක් හිටවන්න තු ඉන්න කපා කියලා මම කියන්නේ හැබැයි ඒ වගකීම තමුන්වස්ලා බාර ගන්න ඇයි කරණේ ආරස්සව නැත හෝරාවේ ආරස්සව නැත එන කරණේ ආරස්සව ඔබ බාර ගත යුතුයි එන වනසත්තුන්ගේ හානුවක වලක්ව ගන්න භෞතික උපක්‍රම වැටබඳින එක එහෙම නැත්නම් කම්බි දැලක් ගන්න එක තමුන්වස්ලා මම කියන්නේ මේ කම්බි දැල් ගහන්න නැතුව කරන වැඩක් එතකොට පළවෙනි හිටවන්න හොඳ සුදුසුම නැහැ කියන එක නෙමෙයි. කම්බි දැල් විතරකුත් නෙමෙයි. ඊළඟට දැන් මේ කපා කරන රසායනිකය දෙවුම්. පරිබෝධ විනාශ කරන්න සත්තු මරන්න ඒව කරන්නත් ඕනේ නැහැ මේ විදියට කරු. ඔව් මේ වෙනකොට මිනිස්සු අතරමං වෙලා. රජය ගන්න බරපතල තීන්දුවක්. මා කියන්නේ තීන්දුව ගත යුතුමයි. කවදා හෝ ගත යුතු තීන්දුවක් ගත්තා. දැන් හොයන්න දේශීය ඥානේ කොයිද මේවට උත්තර? දේශීය ඥාන උත්තර එකක්ම ගෙලිත. එහෙනම් කන්දක මහත්තයා හොඳ උත්තරයක් දෙනවා අපේ ගොවියන්ට ගොවියෝ වගේම සාමාන්‍ය ජනතාවටත් තියෙන ලොකු ප්‍රශ්නයකට. ඒකට මේ ලිත පිළිතුරක් ඇටියට එතුමා කියනවා. මේ ලිතේ උත්තරේ මං හිතන්නේ හදාරන්නත් වෙනවා. එතුමා කියන දේට එහා ගිය දැනුමක් මේකට ඕන කරනවා. මේකේ තියෙන්නේ සංකල්පය අදහස විතරයි. ගැඹුරු විග්‍රහයක් නැහැ. අපි මේ වැඩසටහනෙත් එහෙම ගැඹුරු විග්‍රහයන් කරන්න ගියනම් මොකද කරන්න පුළුවන් විශයක් නෙමෙයි මේක. මහා විශාල විශයක්. හැබැයි ඒකේ මූලික සිද්ධාන්ත ටික එතුමා විග්‍රහ කරා. අපේ ප්‍රේක්ෂකව හැමදාම අපෙන් අහන ප්‍රශ්නවලට බොහොම කෙටි පුංචි උත්තර කීපයක් අපි ලබා දුන්නා කියලා විශ්වාස කරනවා. අපි ආරාධනා කරනවා කන්දේ මහගමයා ප්‍රේක්ෂකයන්ට හැමදාම අපිත් එක්ක ඉන්න. විශේෂයෙන්ම මේ කාලේ මේ කොරෝනා වෛරසය පැතිරෙන කාලේ මේ කෘෂිකර්මාන්තය සමග ආන්දෝලනාත්මක ප්‍රකාශ එහි මේ යන කාලේ මේ හැම දෙයකටම අදාළ පිළිතුරු සාකච්ඡා කන්දක මහත්තයත් එක්ක සංවාද කරන්න පුළුවන් ඒ සංවාද නරඹන්න ඒව ගැන තම තමන්ගේ අදහස් බෙදා ගන්න පුළුවන් එහෙනම් අපි ගිහිල්ලා එන්නම් බොහොමත්ම ස්තුතියි දිගටම කන්දේ මාගමයට එක්ක ඉන්න